බොලිවුඩ්කින් ශාරුක්ඛාන් කියන්නේ බොලිවුඩෙන් නෙහා ලෝකයක්ම ආදරය කරන සුපිරි චරිතයක්. ශාරුක්ඛාන් ගැන පසුගිය සමයේ කතාබහ ගැති වුණේ ඔහුගේ ඇසේ සිදු කළ සැත්කමක් ගැන ඉන්දියා මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි. කොහොම වුණත් ශාරුක්ඛාන්ගේ ඇසේ සිදු කළ සැත්කමක් වැරදි ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ වැරදුණු සැත්කම නිසා ඇසට සිදු හානියට ප්‍රතිකාර ගන්න ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ බලා පිටත් යන බවත් ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇමරිකාවේ යන්න කලින් හයිදරාබාද් නගරයේදී ඉන්දියාවේ සිටින හොඳම අක්ෂි වෛද්‍යවරුන් මුණගැසීමටත් ශාරුක්ඛාන් කටයුතු කළ තිබුණා. ඇතැම් මාධ්‍ය වාර්තා කළ තිබුණේ ශාරුක් පසුගිය 29 වනදා ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමට මුම්බායි නගරයේ රෝහලකට ඇතුළත් වෙලා කියලායි. තවත් මාධ්‍ය වාර්තා කර තිබුණේ පසුගිය 29 වනදා ශාරුක් මුම්බායි නගරයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමකට බඳුන් වූ බවත් දෙවැනි ඇසෙහි සුද ඉවත් කිරීමේ සැත්කම සඳහා වාහම ඇමරිකාව බලා පිටත් වූ බවයි. කොහොම වුණත් ඉන්දියා මාධ්‍ය සියල්ල පොදුවේ වාර්තා කර තිබුණේ ශාරුක් සැත්කමකට භාජනය වූ බවත් දෙවැනි ඇසෙහි සුද ඉවත් කිරීමේ සැත්කම සඳහා වාහම ඇමරිකාව බලා පිටත් වූ බවයි. නමුත් මේ කියන විදිහ සැත්කමක් හෝ ඒ සැත්කමේදී සිදු වැරදීමක් ගැන ශාරුක් ඛාන් හෝ ඔහුගේ පවුලේ සමාජිකෙක් නිල ප්‍රකාශයක් සිදු කළා නැහැ. ශාරුක් මේ සැත්කම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බලා පිටත්ව ගිය බවට කටකතා පැතිර යද්දී ශාරුක් ඛාන් වදාද හවස මුම්බායි වලදී දැක ගන්න ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂක සිද්ධාර්ථ් ආනන්දගේ උපන්දින සාදයට සහභාගි වෙන්න පැමිණි ශාරුක් නගරයේ අවන්හලකට ඇතුළු වෙන ආකාරය පැපරාසි කැමරාවක සටහන් වෙලා තිබුණා. පැපරාසින් විසින් ගන්නාලද එක් වීඩියෝවක ශාරුක් ඛාන් පිටුපස ගේට්ටුවෙන් අවන්හලට ඇතුළත් වෙන ආකාරය දැක බලා ගන්න පුළුවන් වුණා. ඒ තැනට වෙනකන් ශාරුක් ඛාන්ව ලුහු බැඳගෙන ඡායාරූප ශිල්පීන් ගියා වුණත් ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ව වළක්වලා තියෙනවා. කොහොමද ශාරුක් ඇමරිකා එක්සත් ජනපදයට ගියාද, ඔහුගේ සැත්කමක් වැරදුනාද කියන ආරංචිය ගැන ඔහුගේ කණ්ඩායම මේ වෙනකන් කිසිදු ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර නැහැ. මේ අතුරු ශාරුක්ගේ ඊළඟ චිත්‍රපටය ගැන බොලිවුඩ් පුරවරෙන් විවිධාකාරයේ කතන්දර අහන්න ලැබෙනවා. මේ චිත්‍රපටයේ අභිෂේක් බච්චන් සහ සුහානා කාන්ත රංගනින් දායක වන බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. හැබැයි තවමත් චිත්‍රපටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා නැහැ.